ප්‍රමාදිනාසික දරුවනි, අද සුන්වාසගේ වචනය ඔබ සමග දැන් ලැබීම බයිකොට සලකනවා. ක්‍රිස්තු යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙකුම ප්‍රසන්නව ප්‍රාර්ථනා කරනවා. අද අපි කියමු යෝබ් පළවෙනි පරිච්ඡේදයේ 20-21 වෙනි පදයන්. එවිට යෝබ් නැකිට තමාගේ සලුව ඉරාගෙන ඉස්ස මුඩු කරගෙන බිම වැටි වැඳ නග්නව මාගේ මව්කුසින් ආවිමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන් වහන්සේ දුන්සේක, ස්වාමීන් වහන්සේ ගත්සේක, ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා කීවේ. අද දවසේ අපි පොඩ්ඩක් අමුතු වෙනස් මාතෘකාවක් ගන්නෙ නිසා සහ තිබියදී පවා. නිසා සහ තිබියදී පවා මොකද්ද මේ මාතෘකාවේ තේරුම? අපි බලමු ඉස්සරහට මොකද්ද මේකේ තේරුම කියලා. ඔගේ ප්‍රමාදයේ මේ 20 වෙනි පදය අපි ගත්තම එතන කියනවා, යුට යෝප් නැගිට තමගේ සලුව ඉරාගෙන ඉස්ස මුඩු කරගෙන බිම වැඳ වැටි. මේක මොකද පෙන්නන්නේ? එයාගේ සලුව ඉරාගෙන, ඔබ උන්වහන්සේගේ වචනය කියවොත් එහෙම මේ සලු ඉරා ගැනීම මොකේටද සම්බන්ධ වෙන්නේ? අධික ශෝකය, අධික බලාපොරොත්තු සුන්වීම, මේ වගේ ඒවත් එක්ක තමයි මේ සලුව ඉරා ගැනීම සම්බන්ධ වෙන්නේ. අයියෝ, අනේ, මේ වගේ තත්ත්වයක තමයි මේ දේ කරන්නේ. ඉස්ස මුඩු කරගන්නවා, ශෝකජනක අවස්ථාවක්. මගේ බලාපොරොත්තු සුන්වලා තියෙන මට මුකුත් නැහැ, මගේ ඔක්කොම නැති වුණා වගේ හැඟීමක් ප්‍රකාශ කරන්න තමයි මේ කාරණා කරන්නේ. ඒතර අපි දකිනවා යෝබ් හිටියව තත්ත්වය. යෝබ් හිටියේ ඔහුගේ සියලු දේ නැති වුණා වූ තත්ත්වයක. සියලු දේ නැති වුණා කියලා කියන්නේ මොනවද? එයා තිබුණා වූ වස්තුව, එයාගේ පවුල, එයාගේ දරුවන්, එයාගේ සෞඛ්‍ය, මේ හැම දෙම යෝබ්ට නැති වුණ අවස්ථාවක්. යෝබ් දැනගෙන සිටියේ මේ දේවල් සිද්ධ වෙන්න කලින් ස්වර්ගයේදී දෙවන් වහන්සේ සහ යක්ෂයා අතර සාකච්ඡාවක් වුණා කියලා යෝබ් දැනගෙන සිටියේ නැහැ. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි යෝබ් මේ ප්‍රශ්න දුන්නේ යන්නේ කියලා යෝබ් දැනගෙන සිටියේ නැහැ. මගේ ප්‍රේමන්තේනි, ඒක දෙවන් වහන්සේ සහ යක්ෂයා අතර වුණා වූ කතාබහක්, ඔවුන් අතර වුණා වූ අභියෝගයක්. දෙවන් වහන්සේ කිව්වා, හරි කරලා බලපන්කෝ යෝබ් ඔයා කීරිදිටද කියලා. ඇයි දන්නවද? යක්ෂයා කිව්වා, මේ යෝබ් ඔයාට මෙච්චර විශ්වාසවන්ත වෙන්න ඔබ ඔයාට ආශිර්වාද කරපු නිසා, අන්න මාතෘකාවේ නිසා කෑල්ල. මාතෘකාව නිසා සහ තිබේදී පවා දැන් යක්ෂයා කියනවා, යෝබ් ඔයාට නමස්කාර කරන්න මෙච්චර ආදරේ ඔබ ඔහුට ආශිර්වාද කරන නිසා, ඔබ ඔහුට ආශිර්වාද කරන නිසා. දෙවනසික නෑ, මගේ යෝබ් එහෙම නෙමේ. වා, එයාගෙන් ඒ ඔක්කොම අරගෙන බලන්න, එයා තාමත් මට නමස්කාර කරන්න, මට ආදර කරන්න යනවා. දැන් ඔබ ගැනත් මා ගැනත් ස්වර්ගයේ මේ වගේ කතා බහ යනවා ඇති කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේට පුළුවන්ද ඔබත් ඔබ ගැන මං ගැන එහෙම කතා බහ කරන්න කෙනෙක් ඔබත් මාත් පළමුකොට කල්පනා කළ බන්න අවශ්‍යයි. යෝබ් ගැන තිබුණා වූ විශ්වාසය ස්වාමීන් වහන්සේ ඔබ ගැන මා ගැන තිබෙනවාද? අපිට දයන් වහන්සේ විශ්වාසයි. යේසුනි මට ඔබ විශ්වාසයි. අපි ගායනා කරනවානේ. හැබැයි දයන් වහන්සේට මම විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අද ඔබත් මාත් අහන්න ඕනේ. දැන් මේ කාරණාවට දයන් වහන්සේ යක්ෂ නිරදුන්නට පස්සේ යක්ෂයා පහර ගහන යෝබ්ට තිබෙනව හැම දෙයකටම. එයාට කිසිම දෙයක් නැති වෙන තැනට යක්ෂයා පත් කළා. අන්න දැන් එනවා දෙවන් වහන්සේගේ කොටස, තිබියදී පවා. යක්ෂයා කිව්වා, ආශිර්වාද කරපු නිසයි, කරන නිසයි, ඔබ ආරක්ෂා කරන නිසයි, ඔබ සපේන නිසයි මේ යක්ෂ යෝබ් ඔබට නමස්කාර කරන්න කියලා. හැබැයි දැන් මොකද තත්ත්වේ? ඔක්කොම නැවතුව ගියට පස්සේ 21 වෙනි පදයේ කියනවා, නග්නව මාගේ මව්කුසින් නාමිමි, එසේම නග්නව හැරියා මේ ස්වාමීන් වහන්සේ දුන්සේක. අන්න නිසා ස්වාමීන් වහන්සේ දුන්සේක, ස්වාමීන් වහන්සේ ගත්සේක. මොකද්ද මේ කියන්නේ? ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේ අයින් කළා, සැපීම අයින් කළා මේ සුළු මොහොතකට. අපි දන්නවා සුළු මොහොතක් කියලා ඒක මේ බයිබලේ ලියලා තියෙනවා. හැබැයි ඒක තරහ සිටින යෝබ්, මේ ප්‍රශ්නේ මට නැති වෙන්න යනවාද? මට නැවත දේවල් ලැබෙන්න යනවාද? මේකද මගේ තත්ත්වය මැරණකම්? ඒක ඒ වෙලාව යෝබ් දනං සිටියේ නෑ. හැබැයි යෝබ් මොකද්ද කියන්නේ? නිසා විතරක් නෙමෙයි, උන්වහන්සේ මට දුන්න නිසා, මට සපයපු නිසා, මට සලකපු නිසා විතරක් නෙමෙයි,
මම දැන් ප්‍රශ්න තුළින් යනවා, මන් දැන් කඩතර තුළින් යනවා, මන් දැන් හිකමත් තුළින් යනවා, මං ලොකු ප්‍රශ්නය තුළින් ගමන් කරනවා, බලාපොරොත්තු සුන්නු සබහ තුළින් ගමන් කරනවා, ආර්ථිකය බින්දුර බැහැරදින තාත්ක මං ගමන් කරනවා. මට ප්‍රශ්න කාඩදර හැම වටේම මට තියෙද්දි තමයි මම මේ ගමන යන්නේ. ඒ වුණත් මේ ප්‍රශ්න තිබියදී පවා, ඒ වුණත් මම ස්වාමීනාසගේ නාමයෙන් ප්‍රශංසා කරනවා. අන්න නිසා සාස්ති තිබියදී පවා මගේ ප්‍රේමන්තනි, අදහස් ඔබගේ මගේ තත්ත්වය මොකද්ද? අපි නිසා කියන තැන ඉන්නා වූ මිනිස්සුද යක්ෂයාට ඕනේ ඔබ වෙතන හිර කරන්න. නිසා උන්වහන්සේ ඔබට ආදරේ, නිසා උන්වහන්සේ ඔබට විශ්වාසවන්ත, නිසා උන්වහන්සේ ඔබට සපේන, නිසා උන්වහන්සේ ඔබට සුවය දෙන, නිසා මේ නිසා කියන තැන ඔබත් මමත් හිර වුණොත් අපිට යෝබ් ගියා වූ තැනට හෝ ශද්‍රක් මේෂක් අබද්නිකව ගමන් කළා වූ තැනට. මොකද්ද ඔවුන් ගමන් කළේ? ඔවුන් කිව්වා මේ උදුරෙන් ගලවන්න ස්වාමීන් වහන්සේට පුළුවන්, ගැලෙව්වත් නැතත් මේ ගින්න අපේ වටේ තිබියදී පවා අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා, සේවය කරනවා, උන්වහන්සේට පමණක් ගෞරව කරනවා. ඔබට පුළුවන් ද නිසා කියන තත්ත්වය මගේ ප්‍රේමන්තිනේ තිබියදී පවා කියන තැනට ගමන් කරන්න. අපි එතනට යන්න ඕනේ මොකද ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන ඔබත් එතනට යයි කියලා. මොන ප්‍රශ්නය කඩතර කම්කරුළු බාධා පීඩා ගැටලු ආවත් ඒ ප්‍රශ්න තිබියදී පවා ස්වාමීන් වහන්සේගේ වචනය කියවන්න, උන්වහන්සේට යාඥා කරන, උන්වහන්සේගේ මුහුණ සොයන, උන්වහන්සේ පාමුල වැටෙන්න, උන්වහන්සේට සේවය කරන, උන්වහන්සේව සොයන, නමස්කාර කරන, ප්‍රේම කරන්න, උන්වහන්සේට විශ්වාසවන්තව සිටින්න ඔබත් මාත් තීරණයක් ගන්න අවශ්‍යයි. මක් නිසාද? එවන් මිනිස්සු තමයි උන්වහන්සේ සොයමින් සිටින්නේ. එවන් අය තමයි උන්වහන්සේ සමග එක්ව සදාකාල රාජ්‍යයේ ගමන් කරන්න යන්නේ. අදවසය තීරණය කළ බන්න ස්වාමිනි, නිසා කියන තත්ත්වෙන්ද මම ඉන්නේ? මට ස්වාමිනාස මොන ප්‍රශ්න කරදර ආවත් ඔබව දාලයන් නැති තැනට මම පරිවර්තනය කරන්න මම සාදන්න. පියන්නේ මේ ලෝකයේ සැප සම්පත් වලින් මං සමහරට මුලා වෙලා ඇති, මං ඒවට ආස වෙලා ඇති, ඒවා නිසා මම මගේ ආත්මේ පව විකුණු පවස්තාවන් ඇති. මට සමා වෙන්න. මේ ප්‍රශ්න කාඩදල තිබියදී පවා ඔබගේ විශ්වාසවන්තකම දැනගන්න, ඔබගේ රහස, ඔබගේ රස අත්දකින්න කියස් මේවා තිබියදී පවා මට උපකාර කරන කල ඔබ අදසේ ආඥා කළොත් ස්පයිනස් ඔබව මේ තත්ත්වයෙන් මාරු කරන්න යනවා. ආමෙන්. ප්‍රේමෙන් පූර්ව මහත්ම දයන් වහන්ස අදස බොස්සේ කතා කරු ලෙස ස්වාමිනි, ඔබවහන්සේ අපිට ආශිර්වාද කරන නිසාවත්, අපිට සලකන නිසාවත් පියනස නොව මේ හැමදේම තිබියදී පවා ඔබවහන්සේට ප්‍රේම කරන, ආදරය වෙන්න ස්වාමිනි, මරණය පෙනිපෙනී පවා මරණය අත්දකමින් ගෝලයන් වෙන සාක්ෂිකයන් ඔබවහන්සේ වෙනුවෙන් ජීවිත දුන ඔබවහන්සේට ප්‍රේම කළා. අපිව කියන්නේ මොනදේ වුණත් ඒ හැමදේම තිබේදී පවා ඔබට ප්‍රේම කරන්න, ඔබට සේවය කරන්න, උගන්වන්න, අපේ දන්න පරිවර්තනය කරන්න සියලේ මහිමය කර ඔබ වහන්සේට, යේසුස්වහන්සේගේ නාමයෙන්.